लग्न हो दिखे हिटियोत् स्थान दिखम से स्थान दिखेट संधानकुलवा केन्द्र विश्वास करन ए अणु कटयत करन यम किसी गुप्त विश्वास तीयनायतमा मे केन्द्र हदाने ज्योतिष बुधदहामट संबंध नैकला गुडक दिन कथाकरणवा मे लग्न दुलह अधिपति वेनवा रविचंद्र कुज बुध गुरु शुक्र शनि राहु केतु केला नवग्रह नम दिन कुट वेडकिरी मे मेन्म वेडकरगनी मेद दक्षेक्वेनवा यगेम पटविनहोत् पृथ्वी राशिया खटियटत् संधान करनवा वेवेन गतिय अडु वेन्न इड कड तियनवा राशिचक्रे दसवेन्न तमाई मकर लग्नेट हिमी स्थाने तियेन्ने तेरुवन् सरणाई शुभ दवसक् प्रार्थना करनवा हेम देनाटम अपि मे लोके इपदिच्च मिनिस्सु ए मिनिस्सु इरहंद तारका ग्रहवस्तु पिलिबंदव नोयकुत् विश्वासयन् गोणु करगन जीविते पवत्तनो ए पवत्तन मिनिस्सुन्ट यम् किसि केनेक् मे लोकेट बिहि वुनहम ए बिहि वेन वेलावट नगेनहिर सितिजये संधान वेला तियन तारका सटहन अपि ज्योतिष सिद्धांतवल हेटियट गणेनवा लग्ने हेटियट ज्योतिष किला कियन्ने महा विशाल विषयक एक मे पोडी वेलावकिन कथा करला इवर करन्न पुलुवन् देयक् नेमे ज्योतिष बुधदहामट संबंध नै कियला गोडक् देनेक् कथा करनवा ए उनाट करपु परीक्षण वल प्रतिफल हेटियट अपट ज्योतिष बुधदहामट सैहेन प्रमाणयक् 100ක් नेमे उनात् सैहेन प्रमाणयक् ज्योतिष सिद्धांत बुधदहामत् अणुव तमै कथितु करन्ने एकट होंदम उदाहरणयक् तमै ओय अपल दोष ए राष्ट्रक मार्ग बाधक किला कियन एवा यम किसी केनेक केंद्रयक् परीक्षा करपुवम ए परीक्षा करन केंद्रे अतुले ए पुद्गलयट ए राष्ट्रकयक् तियेनवा मार्गयक् तियेनवा केला संधान करनकोट ए संधान करन दे तुल अपि पुद्गलयव विमर्शनय करला पुद्गलयव परीक्षा करला बलपुवम ए पुद्गलयगे पेर करपु अकुसल कर्म विपाक देन कालयक् हरिट समय ए राष्ट्रक काले अपल काले अपट कियन्न पुलुवन् එතකොට අකුසල කුසල අකුසල පෞපින් සම්බන්ධව බුදුදහමේ 100%ක්ම මේ ඒරාස්තක සම්බන්ධය අපිට පිළිඹු වෙනවා. ඒ පිළිඹු වීමත් සමගම අපි මේ ලග්න 12 මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන මේ ලග්න 12 අධිපති වෙනවා රවි චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, සනි රාහු, කේතු කියලා නවග්‍රහයන් නම දෙනෙකුට මේ නම මේ 12 නම දෙනෙකුට අධිපති වෙනකොට එක් එක් පුද්ගලයාට කේන්ද්‍ර විශ්වාස කරන ඒ අනුව කටයුතු කරන යම්කිසි গুপ্ত විශ්වාසයක් තියන අය තමයි මේ කේන්ද්‍ර හදන්නේ ඒක ආගමික වශයෙන් මොන ආගමේද කියලා වැදගත් වෙන්නේ නැහැ එතෙන්දී ඒ විශ්වාසය අනුව කටයුතු කරන අයට අපි ඉදිරිපත් කරනවා ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවය ගති පැවතුම් කොහොමද වෙන්නේ කියන එක අපි දැන් ඕගලන්ට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා මකර ලග්නය මකර ලග්නය මකර රාශියේ පොදු ලක්ෂණ ගති ලක්ෂණ තමයි අපි කතා කරන්නේ රාශි චක්‍රයේ දසවැන්න තමයි මකර ලග්නයේට හිමි ස්ථානයේ තියෙන්නේ මකරගුගේ ස්වරූප සටහනකින් තමයි හඳුන්වන්නේ ස්ත්‍රී රාශියක් හැටියටත් දක්ෂිණ රාශියක් හැටියටත් එවැගේම පටවිනහොත් පෘථිවි රාශියක් හැටියටත් සඳහන් කරනවා කෙටි රාශියක් නිවර්තන මූල සිව්පා රාශියක් හැටියටත් අග කොටස ජලචර රාශියක් හැටියටත් හඳුන්වන්න පුළුවන් බොහෝ විට ප්‍රමාණයෙන් උසින් අඩු අයෙක් ඒ වගේම ශරීරය කෙට්ටු එහෙම නැත්නම් මේ ඔය ඇටකටු හිම නෙරලා ගිය ඒ කියන්නේ ගොඩක් මහත නැති කෘෂ්‍ය ශරීරයක් හිමි කෙනෙක්ට තමයි මකර ලග්නේ විශේෂ ලක්ෂණ හැටියට පෙන්වුම් කරන්නේ කේස් හෝ රැවුල් වැවෙන ගතිය අඩු වෙන්න ඉඩ කඩ තියෙනවා නිතරම ගමන් බිමන් යන්න නිතරම ඇවිදින්න යන්න වැඩ කටයුතු වෙනවා බොහෝම කැමති ඇවිදින්න යන්න ගමන් බිමන් යන්න කැමති කෙනෙක් හැටියට නිතරම ගමනේ යන කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන් තර රාශියක් වෙන බැවින් හිතේ චංචල ගතිය සහ අවිශ්වාසයේ සැකය හැම වෙලාවෙම හුදකලා වෙලා ඉඳත් අනිත් අය කෙරෙහි සැකය සහ අවිශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්නත් පෙළඹෙන කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
වඩාත් වැඩි වේගයෙන් ධනය ලැබේද බලය ලැබේද කියන සැකය මත තමා ජීවිතය පවත්වන්නේ. ඉතා ඉක්මනින් ධනය ලබන්න බලය ලබන්න කැමැත්තක් තියෙන කෙනෙක්. නමුත් ඒ සඳහා පසුබිම සකස් කර නොගත් කෙනෙක් තුල මකර ලග්නය පිහිටන්න පුළුවන්. ලග්නාධිපති සෙනසුරු තව කෙනෙක්ව ලේසියෙන් විශ්වාස කරන්නෙත් නැහැ. පඨවි රාශියක් වෙන බැවින් මිල මුදල් ඉඩකඩම් ආදී දේපළ අතින් දියුණුව සහ බලය බලවත් ලෙස අපේක්ෂා කරනවා. බොහෝ විට බලය තිබුණත් ධනය තිබුණත් තව තවත් ඒ ධනය බලය වැඩි කර ගන්න තමයි උත්සාහ කරන්නේ උත්සාහවන්ත වෙන්නේ. හැබැයි දියුණුව බලය කොමහරි කරලා Tamanට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. 10 වෙනි රාශිය වෙන බැවින් ක්‍රියාශීලී රාශියක් නිතරම වැඩක යෙදීමට තමයි උත්සාහ කරන්නේ. රැකියාව උසස් කොට සලකනවා. වැඩ කිරීමේ මෙන්ම වැඩ කරගැනීමේද දක්ෂයෙක් වෙනවා. දිවාරය නොබලා වෙහෙස මහන්සි වී ධනය උපයන්න උත්සාහ කරන කෙනෙක් අර්පිරිමැස්මෙන් වැඩ කරන්න උත්සාහ කරන්න ගිහිල්ලා අලාභ හානි නොවීමට කියන්නේ අපතේ යාමට ගොඩක් වෙලාවට ධන හානි ඇති කර නොගන්න උත්සාහ කරනවා. අපතේ යන්න නැති වෙන්න අර්පිරිමැස්සෙන් වැඩ කරන්න උත්සාහ කරනවා. ඒ වගේ ටිකක් අර ලෝභ ගතිත් එහෙම තියෙන කෙනෙක් හැට සඳහන් කරන්න ඕනේ. කිසි කෙනෙකුට කිසිම දෙයක් නිකන් දෙන්න කැමති කෙනෙක් නෙමෙයි. කිසිම දෙයක් නිකන් දෙන්න කැමති නෑ. ඒ දෙයට Tamanට යම්කිසි සේවයක්, Tamanට යම්කිසි ලාභයක් ලැබෙනවා නම් තමයි තව කෙනෙකුට තව දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි කොච්චර අගහිකම් තිබ්බත් අනුන්ට අතපාණ්ඩත් කැමති කෙනෙකුත් නෙමෙයි. මකර ලග්න හිමිකෙනා ටිකක් අර ආත්ම අභිමානින් යුක්ත කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. आत्म गौरव आरक्षा करगंड हेमलायम तमंगे अर रेस्पट तमंगे गौरव त्यागंड उत्साह अनितगे सरकिली गौरव नंबुनाम लबंड बलवत् आशावकुत्तीन इगनीमट पुलवांग बाहिर धनम सामान्य धनमट वड अडुवेंड पुलवांग पलपुरुद्दट मुल्तन दीला कटतुकर्ण केनेक बवट पत्तेंड पुलवांग पृथ्वी राशियक्वन बेविंग वगा किरीमठत පොළවෙන් ලැබෙන සම්පත් භූමි ලාභ ලැබීමටත් හැකි කෙනෙක් බවට සඳහන් කරන්න ඕනේ. භූමියේ තියෙන වගාවෙන් ලැබෙන දේවල් වගේම වතුර, ඒ වගේම මිනිරන්, මැණික්, රන් රිදී වගේ දේවල් භූමි වස්තු ලාභ ලබන්න පුළුවන් අය ගොඩක් වෙලාවට මකර රාශිය තුල ඉන්නවා කියන එක මතක තියාගන්න. ඒක ගොඩක් හොඳ පිහිටීමක් මකර ලග්නයේට සෙනසුරු අධිපති මකර ලග්නයේට වෙරද කටයුතු වලටත් හොඳයි. ඒ වගේ විදේශ සම්බන්ධ කටයුතු වලටත් හොඳයි. බලය තියෙන කෙනෙක් දුක් කරදර වලට පීඩා වලට ඔරොත්තු දෙන ශක්තියෙන් අඩු කෙනෙක්. ඒ කියන්නේ දුක් කරදර පීඩා වලට මූණ දෙන්න පුළුවන් ශක්ති සම්පන්න. නමුත් පොඩ්ඩක් පස්සට ගිහිලා තමයි අපව ඉස්සරහට අඩියක් තියලා එන්නේ. ඒ ශක්තිය තියෙනවා. ඒක අර බාහිර බලපුවම නෑ වගේ තමයි පේන්නේ. විවේකයක් නොගෙන වැඩ කිරෙන්න පුළුවන් ලෝභකම ආත්මාර්ථකාමී බව අවිශ්වාසය සැකය තමයි එයාගේ දුර්වලකම් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊටාම හදා ගන්න ඕන අඩුපාඩු වැඩි ඒවා. ඒ වගේම ධනහිස් සහ උදර ආබාධ වාත වේදනා කැක්කුම් වගේ දේවල් ලේ ගමනේ දෝෂ ලේ ගමනේ ගමනාගමන කරන මාර්ගවල ස්නායුවල අමාරු හන්දිපත්තු දා වගේ දේවල් රෝග ලක්ෂණ වශයෙන් ඒ වගේ රෝගවලින් පීඩා විඳින්න ඇති වෙන්න තියෙන රෝග ලක්ෂණ හැටියට පෙන්눔 කරන්න පුළුවන්. මකර ලග්නයෙන් ඉපදිච්ච ඕනෑම අයෙකුට තමන්ගේ ප්‍රධාන ග්‍රහය හැටියට සෙනසුරු තමයි ලග්නාධිපති වෙන්නේ. සෙනසුරු ලග්නාධිපති වෙච්ච මකර ලග්නේ මකර රාශියේ මේ මෑත කාලේ තිබුණු අපල ග්‍රහ මාරෝපුත් සිද්ධ වුණා. මකර රාශියට පු සෙනසුරු කුම්භ රාශියට ගෝචර කරා මේ මෑත කාලෙදි 17 වෙනිදා පහුගිය. එතකොට සෙනසුරු ෂ අක්ෂරය ශනි කියන්නේ ෂ අක්ෂරය ඔබේ කේන්ද්‍රයේ කොතනක් හරි සඳහන් වෙලා තියෙනවා නම් තැන්පත් වෙලා තියෙනවා නම් ලග්නයේ හෝ දෙකේ හිටියොත් ඒ ස්ථාන දෙකම සෙනසුරුට ස්ථාන දෙකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මකර ලග්නයේ උපන් ඔබට සෙනසුරු කියන ග්‍රහයගේ ලග්නාධිපති සෙනසුරු මොනතරම් විපත්‍යක් ඇති වුණත් විපත්‍යක් ආවත් ජීවිත හානියක් නම් මොනියම් වේලාවකවත් එකවර සිද්ධ කරන්නේ නැති බව සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම මකර ලග්න හිමි අය සමාජයේ
देशपालने वसें सह सामीकरण पिरीस बलया एकतु करगन करन वेडवलट विशेष हेकियावक्तियन आय तमाय मकर लग्ने इन्नी देशपालने इवगेम समाजे तीयन ओय आयतन वल प्रधानी इवगेम ग्राम सेवकवरु आगमिक नायकयो इवगेम देशना पवत्तनाय पिरीसक एकतु करगन गुप्त देवाल वलट संबंध कटयतु करनाय इवगे देवाल ओय सांदर्शन संगीत वगे देवाल करनाय मकर लग्ने पिहिटनवा एतकोट मकर लग्ने तीयन आयट विशेषयेन परिस्सम वेन्न ओने धनहिस सह मे उदर सह वात वेदना कैक्कुम वगे देवल वलिन इवगेम ले दोषवलिन परिस्सम वेन्न ओने सेनसुरु महदशावल अतुर्दशावल वगेम विदशावल वलदी याम किसी अपल उपाद्रव करनकोट याम देवी केनेक्के पिहिटक पिलिसरणक बलापोरोत्तु वेनवा नम् सेनसुरु ग्रहया गे बलय नरक बलय हीन करला मकर लग्न गेलपेन विधियट पिहिट लबन्न नम् उत्पल वर्ण देवियां विष्णु देवियां इवगेम गण देवियां मूल करगन कटयतु करनेक सुदुसु बव अपट संदहन करन्न पुलुवन् मकर राशिय सेनसुरुगे गमन पिलिबंदव नितरम सलकिल्लेन आबोधेन इन्न ओने सेनसुरु ग्रहयागे लग्नयक् निसा हेम वेलायेम सेनसुरुट अधिपतित्वय दरन ग्रहयक् निसा अनित् लग्नत् एक्क अनित् राशित् एक्क गोचर करनकोट तमंगे सुभ असुभ हेम वेलायेम दनगन इन्न ओने मोकद सेनसुरु मारुव अवुरुदु देकहमारेन देकहमारट सिद्ध वेन निसा मे गतकरण काले मकर लग्न हिमियायट एरास्तक ग्रह तत्वयक् एन बवत् मतक करंडोने सिहिपत् करंडोने विशेष वशयेन्म।